ටික සමාජ තත්ත්වයට පිළිබඳව සලකා බලන්නට මේ අවසන් දිනේ ඉතාම වැදගත්. අද රටේ ඉතාම පැහැදිලි ආර්ථික අර්බුදයක් රාජ්‍ය මූල්‍ය අර්බුදයක් ඒහා ගැට ගැහිච්ච ජනතා අසහනයක් පැතිරිමින් යනවා. ගොවි ජනතාවට අද පොහොර නැහැ. අනිත් පැත්තෙන් පාරිභෝගිකයාට සහල් මිලදී ගන්න වෙලා තියෙන්නේ ගිනි ගණන්වලට. ඒ වගේම ධීවර ජනතාවට තමන්ගේ මාළු විකුණ ගන්න බෑ. ඒ වගේම අපේ ජනතාවට මේ මාළු ආහාරයට ගැනීමේ පිළිබඳ පියසක ඇති කරලා තියෙනවා. වැඩ කරන ජනයා අතිවිශාල ප්‍රමාණයක් මහපාරට ඇදවැටලා තියෙනවා. ඒ වගේම තවත් විශාල ප්‍රමාණයකට අද බාගේ පඩියට වැඩ කරන්න අතිකාල නැතුව වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. සංචාරක ශේෂ්ත්‍රයේ ඇඟලුම් විදේශ රැකියා මේ හැම ශේෂ්ත්‍රයකම අද තියෙන බිඳ වැටීමක් ආදායම් අහිමි වීම. ඒ වගේම ආනයන මත යැපිච්ච ව්‍යාපාර එකින් එක අද බිඳ වැටෙමින් තිබෙනවා. පසුගිය මාස 8ක කාලය තුල මේ රට එකම ත්‍රිවිල් එකක්වත් ගෙන්නලා නැහැ. කාර් ගෙන්නලා තියෙන 27යි. ඒ වගේම මෝටර් සයිකල් ගෙන්නලා තියෙන 277යි. මේ අපිට ලැබලා දීලා තියෙන සංඛ්‍යාලේඛන 90. 2019ත් එක බලනකොට 103යි වාහන ගෙන්වීම. අද ඒ නිසාම ඒ ශේෂ්ත්‍රයේ රැකියා ලක්ෂ ගාණක් අහිමි වෙමින් ඒ ව්‍යාපාර බංකොලොත් වෙමින් වසාදමමින් තිබෙනවා. ඒ වගේම මේක තව කොච්චර කාලයක් ඉදිරියට ගෙනියන්න පුළුවන්ද කියන ප්‍රශ්නය පැන නැගිලා තියෙනවා. මොකද ඒ ලෝක වෙළඳ සංවිධානය ඇතුළු සංවිධාන ප්‍රකාශ කරලා තියෙනවා මේ ආනයන නැවැත්වීම සඳහා රජය කටයුතු කරනවා නම් අපනයන වලටත් බාධා අනාගතයේ එල්ල වෙන්න පුළුවන් කියන එක. ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ස්වයන් රැකියාව විශේෂයෙන්ම දෛනික වැඩ කරන ජනතාව කොළඹ නගරය වගේ තැන්වලද ඉතාමත්ම දුක්ඛිත තත්ත්වයකට අද වැදවැටලා තියෙනවා මේ ආර්ථික අර්බුදයත් සමාජ අසහනයත් නිසා. ඒ වගේම සේවා ශේෂ්ත්‍රයන් විශේෂයෙන්ම අපි දැක්කා අර කලාකරුවෝ ඒ වගේම ඒ ශේෂ්ත්‍රවල ජීවත් වෙච්ච අය අද බැංකු කඩන්න වෙලා තියෙනවායි කියලා කියන තැනට පරිවර්තනය වෙලා තිබෙන බව. වගේම මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට අද තමන්ගේ ණය ගෙවා ගන්නට නොහැකිව ඒ වගේම අපි ශ්‍රේණිගත කිරීම් වලින් පහලින් පහලට ඇදවැටෙද්දී ලංකා බැංකුව ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක ඒ වගේම මහා පරිමාණ ව්‍යාපාර වලටත් අද විදේශ වලින් ණය ගැනීමට විදේශ බැංකු වලින් ණය ගැනීමට අද ඉහළ පොලී අනුපාත ගෙවීමට තිබෙන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා අද සමාජයේ ඇති වෙලා තියෙන මේ මහා ආර්ථික අසහනයට මේ සමාජ අසහනයට සෑම ශේෂ්ත්‍රයකම මේ අයවැයෙන් නම් කිසිම පිළිතුරක් නැති බව ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම මේ අයවැය ඉදිරිපත් කළ තියෙන ඉලක්කම් හිත රවටා ගැනීමක් රට රවටා ගැනීමක්. අද කියලා දෙනවා වියදම් කප්පාදුව ගැන පොලී ගෙවීම අඩු කරනවායි කියලා තියෙනවා. පොලී ගෙවීම අඩු කරනවායි කියලා තියෙනවා 860ට. හැබැයි මේ අවුරුද්ද විතරක් ගත්තා රුපියල් බිලියන 2100ක ණය. මේක කිසිම යථාර්ථවාදී ඉලක්කමක් නෙවෙයි. අනිවාර්යයෙන්ම මේ පොලී ගෙවීම මීට වඩා වැඩි විය යුතුයි. ඒ වගේම ප්‍රාග්ධන වියදම් වැඩ කරන රටක් හදන්න ඇවිල්ලා මේ අවුරුද්දේ ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 419. වැඩ කළේ නැහැයි කියන යහපාලන ආණ්ඩුවේ 2019 ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 967යි. මේක වැඩි කරනවායි කියලා දිනවා රුපියල් බිලියන 1070කට. ඒ සඳහා ප්‍රධාන වශයෙන්ම කියලා තියෙන්නේ මේ පාරවල් කිලෝමීටර් ලක්ෂයක් හදනවායි කියන එක. මේ ගැන සාකච්ඡා වුණා මේ සභාවේ. නමුත් මම මතක් කරන්න ඕනේ අගමැතිතුමා තමන්ගේ කතාවේදී කිව්වා කිලෝමීටර් 50,000ක් හදන්න රුපියල් බිලියන 20ක් දෙනවයි කියලා. අපේ മന്ത്രിතුමෙකුත් ඒක පෙන්නලා දුන්නා කිලෝමීටරයට රුපියල් 400යි. අද අයිරෝඩ් ව්‍යාපෘතියේ සෑම කිලෝමීටරයකටම මිලියන 42ක් යනවා. අඩුම වශයෙන් කිලෝමීටරයක් නිර්මාණය කිරීමට මිලියන 20ක් යනවා. ඒ අනුව ඒ මිලියන 20,000ෙන් හදන්න පුළුවන් කිලෝමීටර් 1000ක් පමණයි. ඒ වගේම අපිට පේනවා අද හැම තැනකම පාරවල් පැරණි කාපට් කරපු පාරවල් උඩින් කාපට් කරනවා. ගල් අතුරු පුතන් වල ගල් අයින් කළා ඒ වෙනුවට කාපට් කරනවා. මේ රට අද තියෙන්නේ එතනද? රාජ්‍ය මූල්‍යයේ අර්බුදයේ හමුවේ. ඇතම් ආයතන, ඇතම් පළාත් සභා, ඇතම් රාජ්‍ය ආයතන තමන් ඉන්න ස්ථානවල කුලී ගෙවීම මාස 4කින් පැහැර ඇරලා තියෙන තත්ත්වය තුල පඩියෙන් භාගයක් ගන්නයි කියලා ජනාධිපති ලේකම් ඉල්ලන තත්ත්වය තුල මේ පාරවල් විප්ලවය අපිට කරන්න පුළුවන්ද? අද මේ සිදු කරගෙන යන්නේ ඊළඟ පළාත් සභා මැතිවරණය සඳහා රාජයේ තියෙන සීමා සහිත අරමුදල් ටිකක් මේ පාරවල් වලට යට කිරීමේ ක්‍රියාවලියක් මිසක්
රටේ මූල්‍ය ප්‍රමුඛතාවය රටේ ආර්ථික ප්‍රමුඛතාවය හඳුනා ගැනීමක් නෙවෙයි. ඒ වගේම ආදායම් වැඩි කර ගැනීම ගැන කියනවා. මම නැවතත් කියනවා 2019 දෙසැම්බර් පළවෙනිදා මේ රටේ ඉහළම ධන කුවේරින්ට ලබා දීපු ඒ දවැන්ත බදු සහනය නිසා තමයි අද රාජ්‍ය ආදායම බිඳ වැටිලා අද හැම දෙයකටම වෙන වෙනස් ආකාරවලට බදු ගහමින් යන්න සිද්ධ වෙලා තියෙන්නේ එදා ඒ කරපු නව ලිබරල්වාදී බදු ප්‍රතිපත්තිය නිසායි. ඒ වගේම ආදායම මේ 2020 යථාර්ථවාදීය ගත්තොත් බිලියන 1350යි වෙන්නේ. ඒක 1500ක් කියලා තියෙනවා. හැබැයි 2021 දී බිලියන 2029 ආදායමක් බලාපොරොත්තු වෙනවායි කියලා කියනවා. 21 කියන්නේ 20ට වඩා අඳුරු අවස්ථාවක් අඳුරු ආර්ථික තත්ත්වයක් මේ වසරට වඩා 150කින් රාජ්‍ය ආදායම වැඩි වෙනවායි කියන එක කොච්චර යථාර්ථවාදීද මේක ඉලක්කම තමන්ගේ හිත රවටා ගැනීමක් රට රවටා ගැනීමක් නේද කියලා අපි අහන්න කැමතියි. ඒ වගේම මේ අයවැය හිඟය පියවීම සඳහා දේශීය මිලඳ පොලේ ට්‍රිලියන 1.5ක් බිලියන 1500ක් අවශ්‍ය වෙනවා. නමුත් මොකක්ද අද වෙලා තියෙන්නේ? භාණ්ඩාගාර බිල්පත් නිකුත් කළා නොවැම්බර් 4 11 18 25 රුපියල් බිලියන 159.3ක්. හැබැයි මේ අඩු පොලි අනුපාතය අර්ථයේ පිළිගත්තේ රුපියල් බිලියන 70.3, ඒ කියන්නේ 144යි. මේ නොවැම්බර් මාසේ භාණ්ඩාගාර බිල්පත්වල තත්ත්වය දේශීය මූල්‍ය වෙළඳ පොලේ ශක්තිය මේකෙන් අපිට හොඳට පේනවා. මොකද 144යි පිළි අරගෙන තියෙන. දැන් මොකද වෙන්නේ? ආණ්ඩුවට වෙනවා මේ ඉතුරු ටිකට සල්ලි අච්චු ගහන්න. කීයක් ගහලා තියෙනවද? නොවැම්බර් පළවෙනිදා ඉඳන් දෙසැම්බර් පළවෙනිදා දක්වා රුපියල් බිලියන 130ක් සල්ලි අච්චු ගහලා තමයි අද මේ ආණ්ඩුව දුවගෙන යන්නේ. මෙම ගෙනියන්න පුළුවන්ද? මම ඇහුවා මේ රටේ මහ බැංකුවේ ඉහළම ගණයේ නිලධාරියෙක් කියනවා මේ මුදල් අච්චු ගැහුවයි කියලා ආර්ථික කඩාවැටෙන්නේ. මේක තමයි මොඩර්න් මොනිටරි තියරි කියලා. මේක තමයි මේ මොඩර්න් මොනිටරි තියරි කියලා. ඇත්තටම මේ ඇමරිකා එක්සත් ජනපදයේ වගේ විශාල සංචිත තියෙන ජාත්‍යන්තර වශයෙන් ශක්තිමත් ඩොලරය වගේ තියෙන ආයතන වලට පුළුවන් මේ විදිහට මුදල් නිකුත් කරලා ආර්ථිකය දුවවන්න. අපි ඒ ආකාරයට ගිහිල්ලත් 2008 2009 ආර්ථික අර්බුදයේ ඉදිරිපත් කරපු ඒ දවැන්ත මූල්‍ය පැකේජය නිසා අද ඩොලරය කොච්චර හැල් වෙලා තියෙනවද කියලා අපිට පේනවා අනික් මූල්‍යයන්ට සාපේක්ෂව. මේ යන ගමන යන්නේ නම් අර මොඩර්න් මොනිටරි තියරි එකක් හරහා නෙවෙයි, මේ යන්නේ අර සිම්බාබ්වේ කරා යන ගමන තමයි මේ ආරම්භ කරලා තියෙන්නේ. සල්ලි අච්චු ගැහිම තුලින් අපිට ලබන අවුරුද්දේ බලා ගන්න පුළුවන් මේ රටේ සිදුවෙන්නේ මොකද කියලා. මොකද කොච්චර බදු සහන දුන්නත් ජීවන වියදම අඩු නොවීමෙන්, අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු නොවීමෙන්, ඒවා 150කට අධික ප්‍රමාණකින් ඉහළ යාමෙන් පෙන්නුවේ ඔය මොඩර්න් මොනිටරි තියරි එක ෆේල් බවයි. ඒ නිසා ඒක ගැන අමුතුවෙන් කතා කළ යුතු නෑ. ඒක අද වෙළඳ පොළට ගියාම, පාරතොලට ගියාම ජනතාවගේ තිත්ත කතා වලින් අපට ඒ ඇත්ත වටහා ගන්න පුළුවන්. ඒ වගේම 2021 අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා රාජ්‍ය ආයතනකින් එක බිඳ වැටෙමින් තියෙනවා. කෝප් කාරක සභාවේ රාජ්‍ය දෙපාර්තමේන්තු නොවන රාජ්‍ය අධිකාරීන් සංස්ථා 400කට අධික ප්‍රමාණයක් තියෙනවා. මේ සභාවට ඉදිරිපත් කරේ 52ක් ගැන විතරයි. මේ 52ක තොරතුරු විතරයි ඉදිරිපත් කළේ. ඒවයිනු යහපාලන කාලයේ ලාභ ලැබුව ආයතන 11ක් පාඩු ලබලා තියෙනවා. අනික් ඒවා අද ඉදිරිපත් කරන්නේ නැහැ. මොකද සමහර රාජ්‍ය ආයතන අද බංකොලොත් තත්ත්වයට ඇද වැටිලා තිබෙන නිසා. මම දන්නවා නාගරික සංවර්ධන අධිකාරිය, ඉඩම් සංවර්ධන සංස්ථාව, අපි ගොඩනගපු ආයතන, ලාභ ලැබපු ආයතන අද තිත්ත විදිහට පාඩු ලබමින් ඉන්නවා. රටේ විදුලි ඉල්ලුම 133කින් අඩු වෙලා තියෙද්දි, ජල විදුලිය සැපයුම ඉතාම හොඳ මට්ටමක තියෙද්දි, ලංකා විදුලි බල මණ්ඩලයත් මිලියන 40,000ක පාඩුවකට ගමන් කරමින් තියෙනවා. මේක අපි 2015 දී මිලියන 20,000ක් ලාභ උපයපු තැනක්. එතකොට මේ රාජ්‍ය ආයතන බිඳ වැටෙන එකින් එක කිසිම ආකාරයකින් මේකෙන් ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි, මොකද්ද විසඳුම? කොහොමද මේ පියවා ගන්න යන්නේ? රාජ්‍ය දේපොළ විකිණීමෙන් මම අද කියනවා. රාජ්‍ය දේපොළ වරාය විකිණීමෙන්, එමන් නැත්තම් ගුවන් තොටුපළ විකිණීමෙන්, එමන් නැත්තම් පුත්තලඹ බලාගාරයේ විකිණීමෙන්, පුත්තලම බලාගාරයේ විකිණීමට අවශ්‍ය කරන පළවෙනි පියවර තමයි මහජන උපයෝගිතා කොමිසම ඉවත් කරලා ඒක අක්‍රිය කරලා පුළුවන්ද බලන්න පුත්තලම බලාගාරයේ විසඳන්නේ. ඒ වගේම මැනින් වෙළඳ පොළ කලබලෙන් අයින් කරලා මහජනයාට නොදී කරන්න යන්නේ මොකද? ඒ ආශ්‍රිත සියලුම ඉඩම් විදේශිකයන්ට විකුණන්න තමයි අද සැලසුම් කරලා තියෙන්නේ. මේ දෙස අපි ඉතාම හොඳින් බලාගෙන ඉන්න විතරක් අපි ප්‍රකාශ කරන්න ඕනේ. අපි මේ වැදී අක්‍රියව සිටින්නේ නැහැ කියන එකත් අපි කියන්න ඕනේ. රාජ්‍ය දේපොළ කිසිම ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව
රටට කිසිම වාසියක් ඇති නොවන ආකාරයට විකුණා දැමීමට සේල් කිරීමට රටේ ස්වෛරීභාවය බාල්දු කිරීමට අප ඉඩ තබන්නේ නැහැ. ඒ වගේම අද බොහොම පැහැදිලිව කියන්න ඕනි මේ රටේ අද මුළු රටම ආතුර වෙලා තියෙන්නේ. ලෙඩ වෙලා තියෙන්නේ. මේ සමාජ අසහනය පුපුරා යමින් තියෙන්නේ. මේ සමාජ අසහනය පුපුරනකොට අද ඉන්නවා මාධ්‍ය කට්ටඩියේ. මේ කාද්ද කට්ටඩියා විටින් විට මේ ආණ්ඩුවේ ඉහළින්ම ඉඳගෙන මේ මාධ්‍ය කට්ටඩියා විටින් විට මවනවා විවිධ දිස්ති. අපි දැක්කා පසුගිය මැතිවරණයට කලින් අර සහරාන් පිටිපස්සේ ඉන්න මහා බලගතු ගෝඩ් ෆාදර් කෙනෙක් ඉන්නවා කියලා රීරි යකෙක් මැව්වා. MCC මහසෝන මැව්වා. ඒ වගේම කැලණියට ගිහිල්ලා නාගලෝක දිස්තිය මැව්වා. මේ විදිහේ දිස්ති ගොඩක් මවලා ලෙඩාව ආතුර කළා මේ රටේ සමාජයේ පියවරෙන් පියවරට. දැන් මොකද කරන්නේ? දැන් පටන් ගත්තා මුලින්ම චූර්ණේ. ඒක තමයි එක දිස්තිය. ඊළඟට පැණියට මාරුණා. මුට්ටියට මාරුණා. මේ දිස්ති එක එක මවමව රෝගය ආතුර කර කර ඇත්ත සමාජ ප්‍රශ්න ඇත්ත සමාජ අසහනය යට ගහන්න උත්සාහ කරනවා. හැබැයි මේ රටේ ලොකු දිස්තියක් තියෙනවා. ලොකු යකෙක් ඉන්න එක තමයි කොරෝනා ගරානා යකා. ෆේස් මාස්ක් එකෙන් ගැහුවා, සැනිටයිසර් එකෙන් ගැහුවා, නිරෝධායනෙන් ගැහුවා, ඇන්ටිජෙන් එකෙන් ගැහුවා. මේ හැම එකකින්ම ගහපු ඒ කට්ටඩියට තමයි අද රටේ බාර දීලා තියෙන්නේ මේ ජනතාවට විවිධ ආකාරයේ යක්ෂ දිස්ති මව මව මේ ආණ්ඩුව ගෙනියන්නේ. මේක වැඩිකල් ගෙනියන්න වෙන්නේ නැහැ. එක බොරුවකින් තව බොරුවකට යන්න පුළුවන් වෙන්නේ නැහැ. මේ දිස්ති වලින් මේ රටේ ජනතාව ආවේශ කරන්න බැරි බවත් ප්‍රකාශ කරන්න ඕන. ඒ වගේම අද මේ සමාජ අසහනය පුපුරනකොට දේශපාලන අසහනයත් මතුවෙනවා. ඒ දේශපාලන අසහනයේ ප්‍රතිචාර තමයි අපිට ඇහෙන්නේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන්ගෙන්. අපි දැන් පුලන්න වෙලා කියලා. අපි දැන් හිඟන්න වෙලා කියලා. අර ප්‍රධාන තැන්වලට බනින්න බැරි නිසා නිලධාරීන් හරහා ඒක පිට කරන්න යන උත්සාහය. අපේ මාතෘරුන්ටත් කියනවා ඔබ අපි සියලු දෙනාටම මේ රටේ අනාගතයේ ගොඩනැගීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ රටේ අනාගතයේ බේරා ගැනීම අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ රට බංකොලොත් වීමෙන් ගලවා ගැනීමේ වගකීම අප සියලු දෙනාටම තිබෙනවා. ඒ නිසා අපි කියන්න ඕනේ අපි ඉදිරියට බලා යන්න නම් මේ රටේ අපි නොයෙක් අත්හදා බැලීම් කළා. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි නායකව වටා ගොනු වෙලා බැලුවා, පවුල් වටා ගොනු වෙලා බැලුවා, පක්ෂ වටා ගොනු වෙලා බැලුවා අපි මේ රට ගලව ගන්න පුළුවන්ද කියලා. නමුත් අද අපිට පේනවා වෙනසකින් තොරව අපි අර්බුදෙන් අර්බුදයට ගිහිල්ලා අද සිම්බාබ්වේ තත්වයට බංකොලොත් භාවයට පත්වීමේ මුවවිටටම අද ඇඩවැටලා තියෙන බව. ඒ නිසා අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ අද මේ රට ඉදිරියට ගෙනියන්න නම් ඉතාම අත්‍යවශ්‍යම සිදු යුතු දේ මොකද්ද? පුජ්‍යලයෝ පක්ෂ වලට රට බාර නොදී මේ රටේ සුජාත පරපුරක් ඉන්නවා. මේ රටේ නිදහස් අධ්‍යාපනයේ බිහිවෙච්ච කුසලතා පූර්ණ ඒ සුජාත පරපුරට රට බාර ගන්න ඉදිරියට එන්න කියලා පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ මිල්ලා සිටමින් මම නිහඬ වෙනවා. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.